අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 හරිද හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙටි මුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල මහජන උපයෝගිතා කොමිසම යෝජිත විදුලි ගාස්තු සම්බන්ධයෙන් මහජන අදහස් විමසයි විදුලි පාරිභෝගිකයන් කැඳවා ප්‍රකාශ සටහන් කරගන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීරණය කරයි පාස්කු විඳිතීන්ට වන්දි ගෙව්වේ නැතිනම් දේපොළ රාජසන්තක වෙනවා නැතිනම් හිර යන්න වෙයි ජේෂ්ඨ නීතිච රවින්ද්‍රනාත් දාබරේ කියයි නිදහස් ජනතා සම්දහනේ විශේෂ රැස්වීමක් අද සම්දහනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වෙයිද හෙලිකොප්ටරෙන් නිදහස් පක්ෂය ඉවත් වුනොත් ඒ ඔවුන් ගන්න අනුවන ක්‍රියාවක් විමල් කියයි වර්ණදී ව්‍යාපාරිකයෙකුට වෙඩි රට පුරා ගොයම් කහවීමේ රෝගයක් ආණ්ඩුව වග කිව යුතුයි ගොවීන්ගෙන් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවත් නිදහස් ජනතා සන්ධානයේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඉදිරි පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දීම සම්බන්ධයෙන් පක්ෂවල අවසන් තීරණය අද දින විමසන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දාසිරි ජයසේකර ප්‍රකාශ කළේ. उत्तर लंका सभागय नियोजने करन पक्ष सह श्री लंका निदहस पक्ष अतुलु पक्ष दोलहक्केक्व पसुगेदा निदहस जनता संधानय पिहिटवुनु लबुवा एम संधानये विधायक सभा रस्वीम अदपसुरुवे पवत्वीमट नियमितयि ए श्री लंका निदहस पक्ष मूलस्थानयेदी इदिरि पलत पलन मेतिवरणयट नामयोजना भारतीम संबंधयेन पक्षवल अवसन तीरणय अद दिन विमसन बवयि निदहस पक्ष महलेकम दयासिरि जयसेकर अपकल विमसीमकदी प्रकाश कले मे अतर निदहस जनता संधानय श्रीलंका निदहस पक्ष आदर्श हेलिकॉप्टर श्रीलंका एलिट एलिट गया इसलाम अपने मित्री एलिट दिल श्रीलंका निदास पक्ष अपे तेक इतना सूदो वेटे करना मीन अपे तेक वाड़ेला पुटा निदास श्रीलंका निदास पक्षे अयुन एक ऊंडा अनुवन तीर नम तो तीर तीर बार सूदा पक्ष हेलिकॉप्टर खराब विशेष जयग्रहण गुडनगल पेन्ना पूर्वक हेलिकॉप्टर මැතිවරණ ක්‍රියාවලිය මේ වන විට ඉතා සාර්ථකව ඉදිරියට යන බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසනවා මැතිවරණ ක්‍රියාවලිය ඉතාම සාර්ථකව ඉදිරියට යනවා ඇතරම අපිට ඒ පිළිබඳව යම් ආකාරයක සතුටක් පවතිනවා විශේෂයෙන්ම පුදුමාකාර උත්සාහයක් ගනු ලැබුවා විවිධ පාර්ශව දේශපාලන පක්ෂ මෙම ඡන්ද විමසීම කල් දැමීමට ක්‍රියා කිරීම සඳහා නමුත් එය අසාර්ථක වුණා ඉතින් එම නිසා එම අසාර්ථක කුරුමානම් මැද්දේ මැතිවරණ කොමිෂන් සභාව ඉතාමත්ම ප්‍රසස්තව මෙම කටයුතු පාලනය කරමින් ඉන්නවා නමුත් යම් ගැටලුවක් පවතිනවා ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ පිළිබඳව යම් පැමිණිල්ලක් කරනු ලැබුවා මැතිවරණ කොමිෂන් සභාවට ඒ තමයි පළාත් පාලන ආයතන 340 මෙම ඡන්ද විමසීම පවත්වනු ලබන්නේ කිසිදු විසිරුවා හැරීමකින් තොරව මේ නිසා බරපතල තත්වයක් උද්ගතව පවතිනවා ඒ තමයි මේ පළාත් පාලන ආයතන පරිසර සහ රාජ්‍ය සම්පත් අනිසි ආකාරයට දේශපාලන පක්ෂ උපයෝගී කර ගැනීම. ඊයේ දිනේදී අප ආයතනයට වාර්තා වුණා කල්මුනේ මහනගර සභා පරිසරය තුල ජාතික මට්ටමේ දේශපාලන නායකයන් එක්ව මෙම පරිසරය උපයෝගී කර ගන්නවා තමන්ගේ මැතිවරණ අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා නාම යෝජනා පත්‍ර සකස් කිරීම සඳහා මේ බරපතල තත්වයක්. ඉතින් එම නිසා මැතිවරණයක පැවතිය යුතු සම බිම මේන් උල්ලංඝනය වෙනවා අප විශ්වාස කරනවා මැතිවරණ කොමිෂන් සභාව මේ පාලනය කරાવી කියා එසේ නොවුනහොත් යම් දේශපාලන පක්ෂ කිහිපයකට සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයකට බලවත් අසාධාරණයක් සිදු වෙනවා.
पास्को प्रहरे संबंधित पैवती नडवेदी मौलिक मिनिस आयतिवासिकाम उल्लंघने करेति बावट अधिकरणे पास्को के दाते इंदुकला अदालत चौदनाव एल्लबुने हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेना ऐतलु पास देने कोटाई यानु बिंदितें सदहा वांदी केवने लेसटे ओंटे नियम करुना म्यातर अदाल वांदी केवाने नेत्तम देपल राजसांतक किरीम हो अदाल पूतकलिया सिरगतकल है कि बाव ज्येष्ठ नीतिज्ञ आचार्य रवींद्रनाथ दाबरे पवसनवा पास्को सिद्ध संबंधी रुपये कोटि दहायक मुदल गिवाणी पेपसुद तमंट इतर मुदल प्रमाण गिवीम संधा वत्कमकबव हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन ईए प्रकाश कला केसेहो तमंगे हितमितुरान्गेद सहाय अतिव रुपये कोटि दहायक मुदल गिवीमट कटेतु करन बवाय हिटपु जनाधिपति मैत्रीपाल वेडिदुरटत ईए प्रकाश कले මම සහ මගේ හිතවතුන් මේ සම්බන්ධයෙන් තීරණය කළා තිබෙන්නේ අපි අපිට හිතවත් අයගෙන් අපි සල්ලි එකතු කරමු කියලා. මම ඒ එහෙම කියනකොට මම ඇහුවා එහෙමනම් කොළඹ කුටුවේ භෝගායක ඉන්න එක කොල්ල ඔල්ල මම ඉන්නද කියලා. සිඳු ආදායම් නැහැ මට. යම්මයේ අධිකරණයෙන් ලබා දුන් නඩු තීන්දුවකට අදාළ වන්දි ගෙවන්නේ නැත්නම් ඒ පිළිබඳව අධිකරණය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අප ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේගෙන් විමසීමක් සිදු කළා. මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුමාලාවේ පළවෙනි නඩුවේ නීතිඥ කණ්ඩායමේ සමාජික හැටියට මමත් කටයුතු කළා. මෙහිදී විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට වග උත්තර කරුවන් කීප දෙනෙකුටම මුදලින් යම් යම් මුදල් වන්දි හැටියට ගෙවීම නියෝග කරලා තියෙනවා. එතකොට මේ නියෝගයේ ඉෂ්ට කිරීමට යම් කිසි පුද්ගලෙක් බෑ කියලා කියනවා නම් එහෙම නැත්නම් හැකියාවක් නැහැ කියලා කියනවා නම් ඒ හැකියාවක් නොමැති බව ඔහු අධිකරණයට පෙන්වා සිටින साधारण हेतु नौकर मुदल नोगे आरंभ कर ला සිරදඬුවම් ලබා දීමට විරුද්ධ සිරදඬුවම් ලබා දීමට හැකියාවක් තියෙනවා මොරකහේන පොලිස් වසමේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා තිබෙනවා වෙඩිවැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ සැකකරු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි පොකුණුවිට ප්‍රදේශයේ සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබූ මෝටර රථයක් පසුපස හඹ ආ යතුරු පෙදිකරුවෙකුයි වෙඩි තබා පලා ගොස් ඇත්තේ वेडी प्रकार लक्वे पानदूर केसलवत्त प्रदेश पदी तीस हयहवृद्धि व्यापारिके कुबव पोलिस संदहांकला वेडिवेदी मेन व्यापारिके गेल प्रदेश तुवाल सिद्वेति अतर मोटर अतेरद हानि सिद्वति बनवा तुवाल करू होरने मूलिक रोहले प्रतिकार लबनातर सिद्धिय संबंधेन वेडितुर परीक्षण क्रियात्मकाई महजन उपयोगिता कोमिसम योजित विदुलिगास्तु संबंधेन महजन अदहस कंदवीम संदहा दन्वीमक पलकर तिबेनवा अदाल दन्वीम प्रकाशयट पत्कर दिन 21 कैतुलत अदहस इदिरिपत् कल यतुई मे अतर श्रीलंका मानव हिमिकम कमीशन सभाव विदुलि बिल इहल नैंवीम संबंधेन विदुलि पारिभोगिकयिन कंदवा प्रकाश सटहन कर गनीमट तीरणय कर तिबेनवा दैनिक विदुलि कप्पादु आरंभ वी दैन वसरकटत् वेडि कालयक् गत वी अवसान एसेम नव विदुलि संशोधने यटते मे मासेदी विदुलि बिल देगुणेकिन् वेडि वीमट नियमितायि जनवरी पलवनदा सिट विदुलि गास्तु वेडि किरीमट कैबिनेट अनुमतिय हिमिव तिबुना विदुलि गास्तु संशोधने संबंधेन वन योजनाव महजन उपयोगिता कोमिसम वेत इदिरिपत् कर ऐत्ते पसुगिय नववनदायि නමුත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි බිල ඉහළ නැංවීමේ යෝජනාවට අදාළ සමාලෝචනය පෙබරවාරි 15 වනදාට පෙර ඉදිරිපත් කරන බවයි පවසා ඇත්තේ. කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම යෝජිත විදුලි ගාස්තු සම්බන්ධයෙන් මහජන අදහස් කැඳවීම සඳහා දැන්වීමක් පළ කර ඇති බව වාර්තා වෙනවා. අදාළ දැන්වීම ප්‍රකාශයට පත් කර දින 21ක් තුල අදහස් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. www.pucsl.gov LK යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැකි වනවා.
මහජන උපයෝගිතා කොමිසම සඳහන් කර ඇත්තේ මාර්ගගත ක්‍රමයට විද්‍යුත් තැපැල් මගින් මුහුණු පොත මගින් ලිඛිතව හෝ ෆැක්ස් මගින් ඒ සඳහා මහජන අදහස් යොමු කළ හැකි බවයි. මේ අතර විදුලි බිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් විදුලි පාරිභෝගිකයින් කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇති බවද වාර්තා වනවා. ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගයක් මේවන විට දිවෙණුපුරා පැතිර යමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා. ගොවින් චෝදනා කරන්නේ මෙම රෝගයට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වග කිව යුතු බවයි. විවකව කහ පැහැ ගැන්වෙන නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණ රෝගය මේවන විට දිවෙණුපුරා වගාවන් වල ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙම රෝගය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේද විවිධ පරීක්ෂණ ආරම්භ කළා. එහිදී ගොයමට භාවිතා කළ කොම්පෝස්ට් පොහොර සාම්පලවල නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණුවන් හමු වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. මෙම රෝගය පිළිබඳව පොළොන්නරුව ගොවින්ද සිය අදහස් පළ කළා. මේ ගොයමට දැන් මාස දෙකයි. මේක බණ්ඩි ගොයම්. මේ ජරා පොහොර දීලා මේ ගොවිතැන දැන් අපි අවුරුදු 78ක් මේ කරන ගොවිතැන. දැන් මේ කන්නේ දෙක තුනට ඉවරයි. මේ කෘෂිකර්ම ඇමතිලා අඩු ගානේ කෘෂිකර්ම උපදේශකලා කියලා ඉන්න මහාචාර්යවරු ආචාර්යවරුන්ගෙන් උපදේශක් කරන් තියෙනවාද කියලා අහන්න බලන්න. කරුණා කරලා අපි ඉල්ලන්නේ ඇමතිවරු ඊතල කාමර වලින් එළියට ආවිල්ලා මේ ගොවි බිම් වලට ආලා බලලා සාධාරණ කිෂ්ඨ කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. මේක ඇවදිලා තන්නික් කරම දැන් මාස දෙකේ ගොයම. අය මේකට දැන් ගහන්න දෙයක් නැහැ. පොහොර ගහන්න මොකද මේ ජරා පොහොර දීලි ඉවරලා දැන් කන්න දෙකක් මේ කුඹුරුවට අපි ගැහුවා. අහපුවම තමයි මේ පස සම්පූර්ණ විනාශ වුනේ. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මේ උලමොට්ටර උපදේශකව දීලා එදා ඉඳලා මේ කාබනික කියලා මගුලක් දීලා ඒකෙන් අපි විනාශ කරලා දැම්මා. කුසිකන් නැමදේලා. පිලෝ දෙයක් දන්නේ නැහැ. ඔහෙ කියවන ගිරවෙක් වාගේ. හැබැයි ගොවින්ගේ දුක දන්නේ නැහැ. ගොවියට දෙන්න ඕන මොකක්ද දන්නේ නැහැ. තව කන්න දෙක තුනක් යනකම් මේක ගොඩ ගන්න බෑ කියලා. එතකොට මේකේ වගකීම සම්පූර්ණ මේ කුසිකන් නැමදේ අර බාර ගන්න ඕනේ. දෙහිඅත්ත කණ්ඩියේ මුව පැටිකේ වල ගම්මානයේද කුඹුරු හෙක්ටයාර දහසකට ආසන්න වගාවන්ටද වටපණ රෝගයේ මේ වෙද්දී පැතිර ගොස් අවසන්. රජයේ ප්‍රමිතියෙන් තොර පොහොර ගොවීන්ට ලබා දීමෙන් මෙම රෝගයේ ගොයමට වැළඳුණු බවයි ගොවීන් චෝදනා කරන්නේ. නෑ වටපණ රෝගෙට. එකට හරියක් ගහනවා. දැන් නෑ මේ වටපණ රෝගෙත් තියනවා, දිවිමෙත් තියනවා, මයිතාවෙත් තියනවා. රජෙන් දුන්නා පොහොර වාගයක් එව්වා, කොම්පෝස්ට් පොහොර එව්වා, මහලු කැටියක්ද ගොහද, පස් කැටියක්ද ගොහද. ඒක අපරාධය වෙලා ගොයියන්ට දුන්නා නම් යූරියා මිටියක් මොකද? ඈ රජෙන් නිකන් සල්ලි නිකන් නහත්ති කර. ඔව් මහල කොට උතන්ට ගියා, එතන්ට ගිහින් ඉතන් උන් කාවා තිනේ අකොල දා තිනේ. ගොයිතරන් නැත්තනම නැති කරලා තියන්නේ. එළුම දෙයට වගේ කියන්න ඕන ඉන්නේ. කවුද? මහින්දානන්ද කියන ඇමතිවරයා. මොකද පිට එදා ওই මිනිහා කිව්වේ මොකද්ද? පොර දෙනවා කිව්වේ මේ කාබනික පොහොර මුලින් දෙන්න අපි දෙනවා අගින් කිව්වා. දැන් අගින් මුලින් දෙකෙන්ම දීලා මොකද්ද දැන් අපිට මේ කරලා තියෙන්නේ? මේ කාබනික පොහොර කියලා අපිට දුන්නේ මේ මං හිතන්නේ පොළවට අහිත කර දෙයක්. මේක පොළව විනාශ කරන දෙයක්. මේ ගැන කල් තියා අපි කිව්වා. අපි ගොවි අරගල ගණනාවක් අපි කරා මේ කල් තියලා. හැබැයි ඒ දිත් බලගේ දේශපාලන හිතවතු හරහා මේ කාබනික පොහොර උඹලා ගෙනල්ලා දුන්නා. දැන් මේවා ගොවියා ගැහුවා. ගහපේකේ පළ විපාකේ අන්න දැන් ගොවියට ලැබිලා තියෙනවා. මහියංගනේ ගොවීන්ද පවසන්නේ ගොයම කහවීමේ රෝගය තම ගොයමටද මේ වෙන විට බලපා අවසන් බවයි. තලව කැලේ වතු යායට ආයත් මිඩ්ලන්ඩ් වතු නිවාස පෙළියක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් එම වතු නිවාස පෙළියේ නිවාස 10ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. ගින්න හටගන්න අවස්ථාවේ එම වතු නිවාසවල පදිංචිකරුවන් තයිපොංගල් සැමරීම සඳහා නිවාසවලින් පිටව ගොස් ඇති බව වාර්තා වනවා. ඊයේ රාත්‍රියේ 8:30ට පමණ එක් නිවසකින් හටගත් මෙම ගින්න සෙසු නිවාසවලටද පැතිර ගොස් තිබෙනවා. ගිනිගෙන විනාශ වූ නිවාස 10ක පදිංචි සාමාජිකයින් 47 දෙනෙකු අවතන් වී ඇති බවයි වාර්තා වන්නේ. එම වතු යායේම වතුකම්කරුවන් හා තලව කැලේ පොලිසිය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. විදුලි කාන්දු වීමක් ගින්නට හේතුව බවයි තලව කැලේ පොලිසිය සැකපල කරන්නේ. අවතැන් වූ පවුල්වලට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දීමට වතු පාලන අධිකාරිය සහ ප්‍රදේශවාසීන් පියවරගෙන තිබෙනවා. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.